පහක් පුරා අඛණ්ඩ වෙල්ල කෙරුණු ප්‍රහාරවලින් අනතුරුව 53 වන හා 55 වන සේනාංකවල හමුදා බල ඇණි මේ වන විට ස්ථානගතව සිටින්නේ කොටි සංවිධානය සතුව තිබූ පළමු ආරක්ෂක වළල්ලේයි. යුද හමුදාව මීට දින කිහිපයකට ඉහතදී රැඳී සිටි ඉදිරි ආරක්ෂක වළල්ලෙන් මීටර 500ත් 800ත් අතර දුරකින් කොටි ආරක්ෂක වළල්ල පිහිටා තිබෙනවා. පසුගිය අප්‍රේල් මාස 23 වන දින සිදු කළ දෙවැන්ත මෙහෙයුමෙන් පසු යලිත් කොටි ආරක්ෂක වළල්ල වෙත මෙතරම් දෙවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ඉකුත් දින කිහිපය තුළයි. සහායක ත්‍රස්තවාදීන් කැඳවා යුද හමුදාවේ ගමනට බාධා කිරීමට ප්‍රාදේශීය කොටි නායකයන් දැරූ උත්සාහයන් සියල්ල පරාජය කිරීමට යුද හමුදාව සමත් වුණා. ත්‍රස්තවාදීන් දැන් රැඳී සිටින්නේ තවත් මීටර 600ක් පමණ පිටුපසින් පිහිටි ඔවුන්ගේ දෙවැනි ආරක්ෂක වළල්ලේ බව යුද හමුදාව ප්‍රකාශ කරනවා. සෝරන්පත්තු සහ පළේ ප්‍රදේශවල පිහිටි මෝටාර් ප්‍රහාරක මධ්‍යස්ථාන කිහිපයකට බරාවි ප්‍රහාර එල්ල කොට විනාශ කර දැමීමට යුද හමුදාව සමත් වුණා. මෙම මල්ටි බැරල් ප්‍රහාරවලින් අනතුරුව ත්‍රස්තවාදීන්ගේ බරාවි ප්‍රහාර අක්‍රීය වූ බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. හමුදාවට අවම හානියකින් සතුරාට දෙවැන්ත පරාජයක් හා උපරිම හානියක් අත්කර දුන් මෙම 55 වන හා 53 වන සේනාංකවල මීළඟ ඉලක්කය දෙවැනි ආරක්ෂක වළල්ලාද අත්පත් කර ගනිමින් ඵලයේ ප්‍රදේශය දක්වා යාමයි.